आयुबोवन सुबुदासना कदो ब्रह्मस्पतिना सुदस अगस्त मासे दहनम वरिदा मदिने वाले बहुत से विदेश पोतुरुसुम कर पुकारना व तालेबान वरुण अफगानिस्ताने अलवागनी मसहा अफगानिस्तान के बाले संपूर्ण नौम सिंधा होर करके नीम में सिद्धि मूलिक करके न वार्ता उन्हें पुआ देशों में बालान टेथे सुया बालान टेथे विशेष शेम का बहुत से नवदान या मोनु कारना वक निसा ये वाके में तम्हे वो देखा पुर समाहर वीडियो दर्शन वलिंग हित बहुम काम पावट पात पन टेथे एरट रटवेसे एंड आतू इरने में पिलिमत किसी के तहत वर्तमान में नकुट अफगानिस्तान पवित्र तत्व अफगानिस्तान अनागते कुमल दिशा नती कट याद मे कारण तेक में जगत संविधान सह विन बलव पटवल कोई आकार मे कारण मेदिहत बने की कोरोना වසංගතත්ව සම්බන්ධයෙන් වර්තමාන වෙනකොට කුමන තොරතුරුද කතා කරන්න තියෙන්නේ. ඒ වගේම කොරෝනා වසංගතත්ව නිසාම ඇතම් රටවල දේශපාලනයේ බොහෝ අර්බුදකාරී වෙලා ඇතම් තනතුරු වලටත් ඒ බලපාල තිබෙනවා. මෙන්න බොහෝ කාරණා දත් අපි තෝරාගෙන තිබෙනවා. සිවුදසෙන් කතා කරන්න. ඉතින් මේ තොරතුරු විශ්ලේෂණය කරන්න සුබුරුදු විදිහට අද සිවුදස මැදිරියේ ඉන්නවා ප්‍රවීණ විදේශ විචාරක මාධ්‍යවේදී විජේදසනායක මහතා. අයිබෝන ඔබට සුබදසනක්. ඉතින් අද බ්‍රහස්පතින්දා සිවුදසින් තොරතුරු කොහොමද පෙළ ගැස්වෙන්නේ කියලා බලන්නත් එක්කම තොරතුරු පෙළ ගැස්ස බලලා अफगानिस्तान संबंध सह मे तालिबान सटन कामीन क्रियाकारक संबंधी भूम संवेदी पोत नरम बहुदन लोके बड़ी दिन अफगानिस्तान අනේ තලිබාන් සංවිධානයේ යටතට පත්වීම පිළිබඳ ඉදිරිපත් කරන මේ ප්‍රධාන ධාරාවේ ආඛ්‍යානයට දශක ගණනාවක් පුරා බටහිර බලවත් රාජ්‍යයන් අෆ්ගනිස්තාන වැසියන් ඉලක්ක කරගෙන මුදාහර ප්‍රචණ්ඩත්වය යටපත් කිරීමට ඉඩ නොදී සිටි. මොකද දැන් අපි දන්නවා අෆ්ගනිස්තානයේ තුල කාන්තා අයිතිවාසිකම් පිළිබඳව බටහිර සුදු ජාතික රටවල් හඬ නගනවා. අපහුවතාවක් ඇත්තටම මේ බොහෝ විට ගත්තොත් එහෙම ගාඩියන් එක BBC CNN Reuters Associated Press මේ ඉදිරිපත් කරන ආඛ්‍යාන දිහා බැලුවට පස්සේ මේ අෆ්ගනිස්තානයේ මේ මහා විනාශයක් මේ මොහොතේ සිද්ධ වූ බවක් ලෝකයට ඒත්තු ගැනීමට උත්සාහ කර ධර්මින් සිටවා. ඔය අපි අමතක නොකළ යුතුව මේ ඇමරිකා එක්සත් ජනපදයේ අෆ්ගනිස්තානයේට මේ යුදමේ මැදිහත් වීමක් සිදු කරන්නේ 2001 වසරේ ඔක්තෝබර් මාසේ. කියන්නේ මීට වසර 20කට පමණ පෙර මේ 2001 සැප්තැම්බර් 11 ඇමරිකා එක්සත් ජනපදයට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයට පිළිතුරු වශයෙන් තමයි අෆ්ගනිස්තානයේට ඇමරිකා එක්සත් ජනපදයේ පහර දෙන්නේ. තලිබාන් පාලනේ බිඳවට්ටන්නේ. අනතුරුව ඇමරිකා එක්සත් ජනපදය මේ ගතවෙච්ච වසර 20කට ආසන්න කාල සීමාව තුල සංජීවනී අෆ්ගනිස්තානයේ සාමාන්‍ය වැසියන් 8 ලක්ෂයක පිරිසක් ඝාතනයට ලක් කරලා තිබෙනවා. අෆ්ගනිස්තානයේ දැන් මේ සරණාගත ප්‍රශ්නය පිළිබඳව බොහෝ රටවල් විශාල කතිකාවතක් ගෙන යනවා. හැබැයි අෆ්ගනිස්තානයේ මේ සංග්‍රාම ව්‍යාපෘතිය ඇතුලේ මිලියන 37ක පිරිසක් අවතන් වෙලා තිබෙනවා. අපි ගොඩක් කතා කරන්න පටන් ගත්තේ ඇමරිකානු නේටෝ හමුදා ඉවත් වීමත් එක්කම අර දින 10ක් වගේ කාලයකදී තලිබාන් සංවිධානය අෆ්ගනිස්තානය අල්ලා ගැනීමත් එක්ක සිදු වුණු ජීවිත හානි සංඛ්‍යාව. ඔව්. ඒතරම නමුත් දැන් අපි බැලුවොත් එහෙම දැන් ඔය බොහෝ දුරට මේ කාබුල් අගනුවර තත්ත්වය පමණක් නෙමෙයි කාබුල් අගනුවරට පිටතින් මේ ජනතාව ගත වෙච්ච දශක දෙකක පමණ කාල සීමාව තුල අත්විඳපු දුෂ්කරතා ඉවක් බවක් නොමැතිව එල්ල කරන බෝම්බ ප්‍රහාර වලින් මේ ජන ජීවිතේ සිද්ධ වුණු බලපෑම මේ සියල්ල ගත්තට පස්සේ මේ මේ මොහොතේ ඇත්තටම මේ මේක සංක්‍රාන්ති සමයක් අෆ්ගනිස්තානයේ මේ සිද්ධ වෙන ප්‍රචණ්ඩ ක්‍රියා කිසිත් සෙත් අනුමත කිරීමේ හැකියාවක් නැහැ. නමුත් මේ ව්‍යාකූලත්වය කවුද ඇති කළේ? බටහිර බලවත් රාජ්‍යයන් මේක මේ 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 යථාර්ථයට තමයි අෆ්ගනිස්තානයේ පමණක් නෙමේ 2003 ඉරාක ආක්‍රමණයෙන් 2011 ලිබියාව 2011 මාර්තු මාසයේ සිට සිරියාවේ සෝමාලියාවේ දශක තුනකට ආසන්න කාලයක් සෝමාලියාවේ ආණ්ඩුවක් නැහැ. බටහිර බලවත් රටවල් සිදු කළ මැදිහත් වීම ඊට පස්සේ යේමනි උද්ගත වෙලා තිබෙන තත්ත්වයේ 2015 සිට දිගින් දිගටම එල්ල කරන ප්‍රහාර. ඇත්තටම මේ දැන් අෆ්ගනිස්තාන අර්බුදය ඇතුලේ මේ අනිකුත් රටවල දැන් යේමනි තවමත් යේමනිට ගහනවා. හැබැයි මේ කතාව කතාබහට ලක් වෙන්නේ නැහැ. ඊශ්‍රායල් හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවල අඩුවක් නැහැ. එතකොට මේ එක්තරා ආකාරයකට අපි මේ දකිනවා මේ එක පැත්තකින් මේක මාධ්‍ය සම්දර්ශනයක් මේක සිද්ධයක් තියෙනවා මේක ඇත්තටම අෆ්ගනිස්තානයේ කාබුල් නගරයේ
තලිබාන් සටන්කාමින් අතට පත් වුණා. මේක ඇත්තටම නොවලක්වා ගත හැකි එකක් නෙමෙයි. ඇමරිකාවට අවශ්‍ය නම් තිබුණා මේක අර අර ඕඩර්ලි විත්‍රෝවල් එකක්. මේක අෆ්ගනිස්තානයත් සමග පැවැත්වෙන සාකච්ඡාමය ක්‍රියාවලියක් තිබුණා. මේ සාකච්ඡාමය ක්‍රියාවලියේදී ඇති කරගන්න එකඟතාවන්ට අනුව ක්‍රමක්‍රමයෙන් මේක බොහොම මේ විධිමත් ආකාරයට මේ ඉවත් ව්‍යාමේ ක්‍රියාවලිය සිදු කළ යුතුව තිබුණා. අනෙක් අතට අපි අමතක නොකළ යුතුයි තලිබාන් සංවිධානය අෆ්ගනිස්තානයේ කාබුල් නගරයට පැමිණි බොහෝ දුරට මේක මේ සටන් කරලා නෙමෙයි සටන් තිබුණා. සටන අවසාන අවස්ථාව වෙනකොට ඇත්තටම උන් එකමිට පැමිණියා. පැමිණිලා කාබුල් නගරේ බලය අත්පත් කරගත්ත. දැන් බටහිර තිබෙන ලොකුම ප්‍රශ්න තමයි මේ අෆ්ගනිස්තානයේ තුල උද්ගත වෙන මේ සරණාගත ප්‍රශ්නය. මොකද එක පැත්තකින් ඇමරිකානු සහ යුරෝපා පුරවැසියන් තානාපතිකාරණ නිලධාරීන් අෆ්ගනිස්තානයේ ඉවත් කර ගැනීම සහ ඔය කාබුල් නගරේ ආශ්‍රිතව මේ අශ්රෆ් ගානිගේ රජයත් එක්ක සම්බන්ධ බටහිර හමුදාවන්ට තමන්ගේ සේවය ලබා දීපු ඔත්තු සපයපු කණ්ඩායම් වලට ඇත්තටම ජීවිත තර්ජනයක් තිබෙනවා. මේ නිසාර දැන් අර තලිබාන් සංවිධානයේ ඊයේ පවත්වපු ප්‍රවෘත්ති සාකච්ඡාව ඊට වැඩගත් එකට ඔවුන්ගේ ප්‍රතිඥාවන්ට අනුව කටයුතු කරනවා නම් ඉතින් ඇත්තටම ඔවුන් අර මේ ඔවුන් වග විය යුතු තත්වයකට ගෙන ඒමේ වගකීමක් කලාපීය රටවලට තිබෙනවා. සාක් සංවිධානයට මෙතෙන්දි භූමිකාවක් තිබෙනවා. මොකද අෆ්ගනිස්තානයේ කියන්නේ සාක් පවුලේ සමාජිකයෙක්. එතකොට මේ කලාපය ඇතුළත මේ වගේ රටක ඇතිවන අර්බුදයක් සම්බන්ධයෙන් සාක් සංවිධානයට මේක මම දන්න මැන්ඩේට් එකක් නෑ සාක් ප්‍රඥප්තියට අනුව. නමුත් තලිබාන් පාලනයට බලපෑම් කිරීමේ හැකියාවක් ඉන්දියාවට පකිස්තානයට තිබෙනවා. නමුත් ඇත්ත කතාව සාක් සංවිධානයේ මේ මොහොතේ අකර්මණ්‍ය පවතින්නේ. නමුත් ඒ අතර රුසියාව ඉතාම වැදගත් භූමිකාවක් මේ මොහොතේ ඉටු කරමින් සිටිනවා. දැනටමත් රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් මේ අර්බුදය පිළිබඳව කලාපීය නායකයන් සමග සාකච්ඡාමය ක්‍රියාවලියකට මුල පුරලා තිබෙනවා. ඉතින් පුටින් ඒ සම්බන්ධයෙන් ඉරාන නායකයා සමග සාකච්ඡා පැවැත්වුවා. පළමු කොටම ඔහු ඉරානයේ නව නායකයා හැටියට තේරිපත්ව සිටින ඉබ්‍රාහිම් රයිසිට තමන්ගේ සුබ පැතුම් පිරිනැමුවා. ඒ අතර ඔහු සාකච්ඡා කළා එක පැත්තකින් COVID-19 සහ ව්‍යාපාරික ඉඩ ප්‍රස්තාවන් පිළිබඳව පමණක් නෙමෙයි විශේෂයෙන්ම මේ අෆ්ගනිස්තාන දේශ සීමා බද උද්ගත වෙලා තිබෙන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළා. මොකද ඉරානයට සහ රුසියාවට විශාල වගකීමක් තිබෙනවා මේ අර්බුදයේ වඩාත් මානුෂවාදී ඛේදවාචකයක් බවට පත්වීම වළක්වා ගැනීම සඳහා. ඒ අතරම රුසියානු ජනාධිපතිවරයා තජිකිස්තාන නායක ඉමෝමාලි රාමෝන් සමගත් සාකච්ඡා පැවැත්වුවා. එහිදිත් අෆ්ගනිස්තානය හා සම්බන්ධව තමයි ප්‍රධාන වශයෙන් කතාබහට ලක් කරන. මොකද අපි දැක්කා මේ අර්බුදය වඩාත් පුළුල් කලාපයක් අස්ථාවර කරන්නට ලක් කරාවිද කියන බියක් පවතින නිසා තජිකිස්තානය, උස්බෙකිස්තානය සහ රුසියාව මෑතකදී මේ දේශ සීමාබද ප්‍රදේශයේ යුද අභ්‍යාසයකුත් පැවැත්වුවා. ඉතින් අතර මේ අශ්රෆ් ගානි අෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපතිවරයා ඔහු මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට රැකවරණ පතා ගොස් සිටිනවා. ඔහු ඉතාම සාදරයෙන් පිළිගත් බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම මේ මානුෂවාදී කරුණු මත ඔහුට සහ ඔහුගේ පවුලේ අයට රැකවරණ සලසා දීමට තමන් ඉදිරිපත් වූ බව තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍ය ප්‍රකාශ කරන්නේ. ඒ අතර මේ පසුගිය දවස්වල මේ මාධ්‍ය කතාබහක් ඇති වුණා. ඔහු මේ සල්ලි පුරවපු සූට් කේස් එකක් අරගෙන තමයි මේ රටින් පලා ගියේ කියලා. නමුත් අශ්රෆ් ගානියේ අදහස් ප්‍රතික්ෂේප කරනවා. ඒ පදනම් විරහිත මිත්‍යාවන් බව තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. විශේෂම ඔහු අවධාරණය කර සිටිනවා තමන් රටින් පිටබ ගියේ වඩාත් විශාල ව්‍යසනයක් වළක්වා ගැනීමේ අරමුණු ඇතිව කියලා. එතන අෆ්ගනිස්තානයේ සරණාගතයන් මේ වෙන විට මේ යුරෝපයට අර මුලින් කියපු ආකාරයට විශාල ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා. එක පැත්තකින් ජර්මනියට, ෆ්‍රාන්සියට ජර්මානු චාන්සල ඇන්ජෙලා මේකල් ඇය කාබුල් නගරයේ උද්ගත වෙලා තිබෙන තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළා. මේ රට අභ්‍යන්තරයට ජර්මනියට සහ යුරෝපයට මේක ගැටලුවක් බවට පත් වේවි කියලා. ඒ වගේම ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්‍රෝන් අනතුරංග වීමක් කරනවා. මේ අවිධිමත් සංක්‍රමණික ගලණයක් හේතුවෙන් තමන්ගේ රටවලට ප්‍රශ්නයක් වේවි කියලා. ඉතින් ඔවුන් අතර මේ කතාබහක් තිබෙනවා. අතරමැදි රටක මේ සරණාගතයන් තාවකාලිකව රඳවලා
අනතුරු ඔවුන්ගේ මේ වීසා අයදුම්පත් පිළිබඳ කාරණය සාකච්ඡා කරන්නට. ඉතින් පසුගිය ජනවාරි මාසයේ සිට අපි ගත්තොත් එහෙම අෆ්ගනිස්තානයේ 4 ලක්ෂයකට වැඩි පිරිසක් මේ ගැටුම්වලදී අවතැන්ව ඇති බව තමයි එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරන්නේ. ඒ වගේම මේ පසුගිය මැයි මාසයේ සිට 250,000ක් පමණ මේකට එකතු වුණා. මොකද ගැටුම් වඩාත් උත්සන්න වීමත් සමගම ඒ අතර මේ යුරෝප සංගමයට අයත් නොවන රටක් වන තුර්කිය කෙරෙහි අවධානය යොමු කරලා තිබෙනවා. මොකද තුර්කිය මේ බොහෝ විට මේ මැද පෙරදිග අර්බුද වලින් අවතැන් වන සරණාගතයන්ට රැකවරණ සැලසීම සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් ඉටු කරන රටක්. නමුත් තුර්කි ජනාධිපති රෙසෙප් තයිප් එර්ඩොගාන් ප්‍රකාශ කරනවා කිසිසේත් වෙනත් රටක සරණාගත භාවය නැත්නම් රැකවරණ සැලසමින් තමන්ගේ රටට පැමිණෙන සරණාගතයන්ට කිසිසේත් සත්කාරකත්වයේ සැලසීමට තමන්ගේ රට සූදානම් නැහැ කියලා. මොකද සිරියාවේ මේ දිගු කාලයක් පුරාවට පවතින සිවිල් යුද්ධය හේතුවෙන් මිලියන 3ක පමණ පිරිසක් මේ වන විටත් තුර්කිය රැකවරණ ලබා සිටිනවා. ඉතින් එර්ඩොගාන් ඇමරිකාව සහ ජර්මනිය මේ සරණාගතයන් අට අදාළව ඉදිරිපත් කර ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කළා. අතර මේ මෑත සති කිහිපය තුළ 27,000ක පමණ මේ සරණාගතයන් පිරිසක් තුර්කි දේශ සීමාබද ප්‍රදේශයට පැමිණිලා තිබෙනවා රැකවරණ පතා. නමුත් තුර්කි අපි දන්නා තුර්කියත් මේ බටහිර රටවල් අතර විවිධ කාරණා සම්බන්ධයෙන් මේ මොහොතේ අර්බුදයක් පවතිනවා. ඒ අතරම මේ ඔය 2015 වසරේ ඇතිවෙච්ච මේ සරණාගත අර්බුදය එවැනි ඊට සමාන අර්බුදයකට යුරෝපයේ මුහුණ දෙවිද කියන ගැටලුවක් උද්ගත වෙලා තිබෙනවා. ඒ අතර අෆ්ගනිස්තානයේ මේ තලිබාන් පාලනේ උන් ඊයේ දිනේ එක් කාරණයක් අවධාරණය කළා. ඒ තමයි තමන්ට මේ ප්‍රජාතන්ත්‍රවාදී බටහිර ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ඇති කිරීමේ අවශ්‍යතාවක් නැහැ කියන එක. ඉතින් බොහෝ දුරට මේ තවත් දීර්ඝ කාලයක් ගත වේවි අෆ්ගනිස්තානයේ මේ පවතින අර්බුදකාරී වාතාවරණය මේ යථා තත්ත්වයට පත් කරන්නට. අතර ඊයේ සිද්ධියක් වාර්තා වුණා මේ ජලාලාබාද් නගරයේදී මේ අර අෆ්ගනිස්තාන දජේ වෙනුවට තලිබාන් දජේ එසවීමට විරෝධය පළ කරමින් පැවති උද්ඝෝෂණවලට මේ තලිබාන්වරු විලිදැබීම නිසා පුද්ගලයන් 3 දෙනෙකු මරණයට පත්වීම පුවතක් වාර්තා වෙනවා. ඉතින් අෆ්ගනිස්තාන කියන රාජ්‍ය අපි අර මුලිමුත් කතා වුණා. මේක මේ අෆ්ගනිස්තාන කියලා කියන්නේ බොහොම මේ ශුෂ්ක පරිසරයක් තිබෙන බොහොම මේ කඳු හෙල්ලලින් ගහන වෙච්ච විවිධ ගෝත්‍රික කණ්ඩායම් ජීවත් වෙන රටක්. ඉතින් බොහෝ දුරට මේ අර එක රට එක්සයිසත් කිරීම හා සම්බන්ධව ගත්තොත් එහෙම මේ ඊටාම බැරෑරුම් කාරණයක්. අනෙක් අතට ඇමරිකා එක්සත් ජනපදයේ අෆ්ගනිස්තානයේ නිවත් යාම තුළ මේ කියාපාන එක වැදගත් කාරණයක් තමයි මේ ඔය සමන් කියන ඔය ග්‍රේව් යාඩ් ෆෝ එම්පයර්ස් කියලා. අෆ්ගනිස්තානයේ පැමිණෙන මේ අධිරාජ්‍යවාදී බලවත් රටවල් වලට අවසානයේක මේ මලගමක් නැත්තම් සොහනක් බවට පත් වෙනවා. දැන් ඔය මේ අත්දැකීම රුසියාවට තියෙනවා. මොකද රුසියාව ඔය අෆ්ගනිස්තානයේ කොමියුනිස්ට්වාදී පාලනය පේරා ගැනීම සඳහා සිදු කළ යුද මැදිහත් වීමේ ප්‍රතිඵලයක් හැටියට 1979 අවසානයේ 89 වෙනකොට රුසියාවට තමන්ගේ හමුදා ඉවත් කර ගැනීමට පමණක් නෙමෙයි අවසානයේ 91 වසර වෙන විට මේ සෝවියට් සංගමය දෙදරාමකට ලක් වුණා. මොකද මේකට එක ප්‍රධාන හේතුවක් බවට පත් වුණේ මේ අෆ්ගනිස්තානයේ සිදු කළ යුද මැදිහත් වීම. ඉතින් ඊට පසු ඊට දශක තුනකට පස්සේ ඔව් අපි කතා කරමු තවදුරටත් මේ පිළිබඳව තොරතුරු. ඊට කලින් යන්න ඕන වෙලාව බලලා ඉන්න. කෙටි රාමයක් ගන්නවා. වැඩි සිටින්නේ අප සමගම. Sign up for a Dialog power plan today. The best mobile postpaid plans in Sri Lanka. Sarisa, the beach traveler. Sandudasa Brahaspatinda Dakwa. Samadinakam. Savatai. Sarisa, the beach traveler. සතුට සොයාගෙන ගමනක දුක නැත. ජීවිතේ සතුට සොයාගන්න යන්න ගිහිල්ලා සැනසීම හිමි කරගන්න. සැබෑ සතුට කියන්නේ මොකක්ද? සතුට කියන්නේ ඇත්තටම කියන නම් පුරුද්දක්. සතුටතාව කරන්නේ. සතුට අනිත්‍යයි. සතුට තියෙන්නේ කොතනද? සතුට තියෙන්නේ කිති. සතුට සාපේක්ෂයි.
ඇත්තම එක නිරපේක්ෂ මොන හිනාවක් තියෙනවද සතුටෙන් කියලා දෙන්න අපි සිනාමුසු ඉන්නවා කියන්නේ මේ ඇතුළත සතුටට අදාළ හෝමෝන එක වැඩ කරන්න පටන් ගන්න अफगानिस्तान යම් විදියකින් 31 වෙනිදාට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ සියලු පුරවැසියන් අෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීමට නොහැකි වුවහොත් 31 වෙනිදායින් ඉක්ුත් යන කාල සීමාව තුළත් ඇමරිකා එක්සත් ජනපදයේ තවදුරටත් අෆ්ගනිස්තානය තුළ රැඳී සිටින බව තමයි ඔහු ප්‍රකාශ කරන්නේ සාමාන්‍යයෙන් සංජීවනීය 15000ක් 20000ක් විතර ඇමරිකානුවන් පිරිසක් තාමත් ඉන්නවලු අෆ්ගනිස්තානයේ සහ විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපද හමුදාවන්ට සහාය පළ කර පිරිසක් ඉවත් කර ගැනීමට වොෂින්ටනයේ බලාපොරොත්තු වෙනවා ඉතින් ඒ නිසා මේ अमेरिका एक्सट जनपद अवश्य मुहूर्तक अफगानिस्तान संबंध आरक्षक कारण मदिहत्न भाव प्रकाश कला अमेरिका वोट तव दुरटा अफगानिस्तान निवत्नाट पास उड़ी अविल बोम दावर मे अट अभ्यंतरेट खालीन कला वगे बलवैम कि काबूल नगरी मुलुमुनी हितवट वाली මේ පොත සම්බන්ධයෙන් තව බොහෝ කාරණා කතා කරන්න තිබුණත් අපිට ඒ පිළිබඳව ඉදිරියේදී කතා කරන්න අවස්ථාවක් ලබා ගනිමින් අපි ඊළඟට යොමු වෙනවා කොරෝනා වසඟකට තත්ත්වය වර්තමානයේ කොහොමද කියලා දැනගන්න කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව කතා කරද්දී මේ ලයිස්තුවේ ආසාදිත්‍යන් වර්තා වීමේ ලයිස්තුවේ හිලිම තිබෙන රටවල් අතරේ තිබෙන රටක් තමයි ඇමරිකාව කියලා කියන්නේ. එතකොට ඇමරිකාව තුල එන්නත්කරණය සිදුවීම සහ මේ එන්නත්කරණයට සමගාමීව ආසාදිත්‍යන් වර්තා වීම සහ මරණ වර්තා වීම කියන කාරණේ සම්බන්ධයෙන් අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද ඒ සම්බන්ධයෙන් අපිට දල අදහසක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. වර්තමාන වෙනකොට තත්ත්වය කොහොමද? දැන් අද අලුත්ම සංඛ්‍යාලේඛන වලට අනුව සංජීවනී ඇමරිකා එක්සත් ජනපදයේ මේ මරණ සංඛ්‍යාව කියන්නේ එක දිනක් තුල මරණ දහසක් වාර්තා වෙනවා. එකෙන් පේනවා මේ ඇමරිකා එක්සත් ජනපදයටවත් තාමත් මේ අර්බුදයට සාර්ථකව මේ පිළිතුරු ලබා දීමට හැකියාවක් ලැබිලා නැහැ. දැනට බයිඩන් පාලනය මේ අර අතිරේක එන්නතක් ලබා දීමට කටයුතු කරමින් සිටිනවා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ අදහසට තමන්ගේ විරෝධය පළ කරනවා. මොකද සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරන්නේ මේ අතිරේක එන්නතක් ලබා දීම අවශ්‍යයි කියන එක විද්‍යාත්මකව තවම තහවුරු වෙලා නැහැ කියන එක. අනෙක්කට මේ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ කාරණේ සම්බන්ධයෙන් ඊයේ දින විශේෂ ප්‍රකාශයක් කළා. ඒ දැක්වෙනවා මේ පොහොසත් රටවල් අර බූස්ටර් ෂොට් එකක් මේ අතිරේක එන්නතක් ලබා දීමට ලහිලහියේ ගන්න ක්‍රියාමාර්ගය තමන් තරේ හෙලා දකින බව. මොකද ලෝකේ තවත් රටවල් තිබෙනවා ලෝකේ පුරා තාම එක ඩෝස් එකක්වත් ගත්ත නැති අය ඉන්නවා. මේ එතකොට මේ ඇමරිකා එක්සත් ජනපද බලධාරින් ප්‍රකාශ කරන ආකාරයට මේ මේ මෙවැනි ඉන්නතක් ලබා දීම අවශ්‍යයි කියලා ඇමරිකා එක්සත් ජනපද බලධාරින් තීරණය කරලා තිබෙනවා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධාන විශේෂඥයන් ප්‍රකාශ කරනවා අර බූස්ටර්ස් අවශ්‍ය බවට විද්‍යාත්මකව තහවුරු කළ හැකි සාධක නොමැති බව. කොහොම වුණත් ඒ අතර ඇමරිකා එක්සත් ජනපදයේ තුල පයක් अतुलत संजीवनी मरण हतलिस्तका वार्ता मे रॉयटर्स टेलियकटाणु संसाधने किरीमरट अणु डेल्टा प्रभेदे मेवन बीट अमेरिका एक्सजन पदे अर इन्नाकर्णट लखनऊ लखनऊ कल जनता अतर शीघ्रेन व्याप्ति मे अवधानमक पवती नव यत्र मे ऑस्ट्रेलिया वडा जनगहने अधिकम प्रांत मेवन बीट न्यू साउथ वेल्स प्रांते आसादीतन हाईसे तीस तुम दिन को ये दिन
වාර්තා වුණා. දැන් ඩෙල්ටා වේරියන්ට් එක මේ නිව් සවුත් වේල්ස් වලත් විශේෂයෙන් සිඩ්නි ආසිත ප්‍රදේශයේත් පැතිර යාමක් තිබෙනවා. පසුගිය සෙනසුරාදා මේ සිඩ්නි නගරය ආශ්‍රිතව ආසාදිතයන් 466 දෙනෙක් වාර්තා වුණා. අඟහරුවාදා දිනේ මරණ 3ක් වාර්තා වුණා. එතකොට මේ ජූනි මාසයේ මැද ඉඳලා සිඩ්නි නගරයේ පමණක් 60 දෙනෙක් පමණ මරණයට පත් වෙලා තිබෙනවා මේ කොවිඩ් ආසාදිනට ලක්වීමෙන්. ඒ අතර මේ ඉතාම වැදගත් විද්‍යාත්මක පර්යේෂණයක ප්‍රතිඵල තිබෙනවා හෙල්ත් අෆෙයර්ස් කියන සංගරාවේ. මේකේ චිකල තිබෙන නවතම අධ්‍යයන තුල තහවුරු කරලා තිබෙනවා එන්නත්කරණය මගින් ජීවිත ආරක්ෂා කරනවා කියලා. මේක සිදු කරලා තිබෙන්නේ ඉන්දියානා සරසවියේ විද්‍යාඥයන් පිරිසක්. ඔවුන් සිදු කළ මේ පරිගණක මාදිලියක් ඇසුරෙන් තහවුරු කරලා තිබෙනවා මැයි මාසයේ මුල සිට ඇමරිකා එක්සත් ජනපදයේ තුල පමණක් ජීවිත 140,000ක් ආරක්ෂා කර ගැනීමට එන්නත්කරණය නිසා අවස්ථාවක් උදා වී ඇති බව. යතර කොන්ටාස් ගුවන් සේවය මේ නියෝගයක් නියම කරලා තිබෙනවා. තමන්ගේ ගුවන් සේවයට අයත් සියලු කාර්ය මණ්ඩලයේ ගුවන් නියමුවන් අර කැබින් ක්‍රූ එක කාර්ය මණ්ඩලයේ සහ ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය යන සියලු දෙනා නොවැම්බර් මාසයේ මැද භාගයට පෙර එන්නත්කරණයට ලක් කිරීම සඳහා මොකද ඔස්ට්‍රේලියාවේ මේ විශාලතම ගුවන් සමාගම මේ එන්නත්කරණ ප්‍රතිපත්තිය මේ මේක කිසියම් ආකාරයකට මෙය අනිවාර්ය කිරීම තුළ අනෙකුත් සමාගම් වලටත් මම හිතන්නේ මේකෙන් කිසියම් අනුවිඩයක් ලබා දීලා තිබෙනවා. මෙලඟට අපි ඉක්මනින්ම යමුනවා මැලේසියාව දෙසට. මාස කිහිපයක් පැවති දේශපාලන අර්බුදකාරී තත්ත්වයක් අවසානයේ එරට අග්‍රාමාත්‍යවරයාට තමන්ගේ තනතුරෙන් සමුගන්නට සිදු වෙනවා. මම වාර්තාවක දුටු ඔහු තමයි මැලේසියානු ඉතිහාසයේ කෙටිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය දරුව පුත්කලයා කියලා. මේ කාරණාව සත්‍යයක්ද? ඔව්, ඇත්තටම මාස 18ක කාලයක්. ඒ විතරක් නෙමෙයි මම හිතන්නේ පසුගිය වසර 3ක කාල සීමාව තුළ මේ තුන්වෙනි වතාවට තමයි අගමැතිවරයෙක් බලයට පත් වෙන්නේ. මොකද මේ ඇත්තටම ගත්තොත් මැලේසියාව කියන රට මේ අපේ අග්‍රණික ආසියා පිහිටලා තිබෙන මම හිතන ආසියාවේ ඉතාම මේ බොහොම මේ පොහොසත් රටක්. අනෙක් අතට ඉතාම දියුණු රටක් සහ අපි ඉතිහාසයේ බොහොම ආඩම්බරෙන් කතා කරන රටක්. කතා කරන රටක් විශේෂ මහතිර් මොහම්මඩ් ගේ නායකත්වය යටතේ තමයි ඔය මැලේසියාව මේ වර්තමානයේ දකින මේ ආර්ථික ජයග්‍රහණ ගණනාවක් අත්පත් කරගත්තේ. කොහොම වුණත් මහයුදීන් යාසින් පසුගිය සඳුදා අගමැති ධුරයෙන් ඉල්ලා අස්සුඩා ඔහු මාස 18ක කාලයක් තමයි පාලන බලයේ හෙබවුවේ. ඔහුට විශාල විරෝධයක් මතු වුණ එකක් තමයි මේ වසංගතය නිසි ලෙස කළමනාකරණය කිරීමට නොහැකි වූ. මොකද මලයාසියාවේ තමයි සංජීවනී ලෝකේ වැඩිම ආසාදිත අනුපාතයේ තිබෙන රට සහ මේ ඒක පුද්ගල මරණ සංඛ්‍යාව අර ඩෙත්ස් පර් කැපිටා කියන එක අනුව ගත්තොත් එහෙම මේ තාම ඉහළ අගයක් ගන්නවා. හැබැයි මේ පසුගිය ජූනි මාසයේ ඉඳලා රට ලොක්ඩවුන් එක තිබෙන්නේ. මාස 7ක් තිස්සේ රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. හැබැයි මේ කොවිඩ් වසංගතයේ පිටුදැකීම සම්බන්ධයෙන් සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණා නැහැ. දැන් මලේසියාවේ මේ රජුට තමයි වගකීම පැවරෙන්නේ. ඔහුට අර මේ සෙරමෝනියල් පවර්ස් තියෙන මේ අර නිල වශයෙන් නෙමෙයි ඔහුට අර සම්ප්‍රදායෙන් ලැබෙන බලතල තිබෙන්නේ. දැන් නව අගමැතිවරයෙකු තෝරාපත් කර ගැනීමට ඔහුට වගකීම් පැවරලා තිබෙනවා. නමුත් රජු ප්‍රතික්ෂේප කරන මේ ඇතිවරණයක් පැවැත්වීමට මොකද මේ රටේ බොහෝ ප්‍රදේශ ඉතාම දැඩි අවදානම් කලාප ලෙස නම් කොට ඇති තත්ත්වයක් තුළ ඇතිවරණයකට යාම ප්‍රායෝගික නොවන බව තමයි මලයාසියානු රජුගේ අදහස වෙලා තිබෙන්නේ. විසුවියස් ගිරිකන්ද විධාරණ වීමත් සමග පොම්පේ නගරය සම්පූර්ණ යටවීමත් එක්ක එදායින් ආරම්භ වුණ කැණීම් බොහොම සුවිශේෂී දෙයක කේබලි ආරම්භයක් විදිහට සරිතුහනුණු දෙ කැණීම් එක අද දක්වාම බොහොම අපූර්ව දේවල් මතුවෙන හැබැයි මේ හැමතැනකම කේදණිය කතන්දරයක් ලියවලා තියෙන්නේ. තවත් සොයාගැනීමක් සම්බන්ධයෙන් තොරතුරු අහන්න ලැබුණා. ඔව්, එතනම් පුරා විද්‍යාඥයන්ට මේ කැණීමකදී මේ ඔය වර්තමානයේ 100%ක් කියලා සැලකුවොත් අතීතයේ අඩංගු වෙන්නේ සාමාන්‍ය 100%ක් විතර. හොඳ පුරා විද්‍යාඥයෙකුට පුළුවන් මේක හොඳ කැණීමක් කරොත් 2%ක් විතර මතු කරගන්න. මේ 2%ෙන් තමයි අපි අතීතයේ
ප්‍රතිනිර්මාණ කියන්නේ කියන පුරා විද්‍යාව කියන විෂයෙ තිබෙන්නේ මේ මානවයාගේ අතීත කතාන්දරය ඔහුගේ භෞතික අවශේෂ මතින් මගින් ප්‍රතිනිර්මාණය කිරීමක්. හැබැයි ඔය විසුවියස් ගිනිකන්ද ආසිත තත්ත්වේ මීට වඩා හාත්පසින් වෙනක්. මොකද හාරනකොට බොහොම සුරක්ෂිතව තිබෙන මෘතදේහ දැක ගන්නට පුළුවන්. මොකද මේ එක විට මේ විසුවියස් ගිනිකන්ද ක්‍රිස්තු වර්ෂ 78 තමයි පුපුරා ගියේ. ඒ සමගම ඇති වුණු මේ අලුතැන්පත් වීම සහ මේ लावातनपत मनीषा एक बीटमे नगरे अतम अवस्थावर तिबेना मे बहुम निमेशक्तुल मिनीसुम मरनेट पत्रे सिटी इरियावेम सिटी न अवस्था दखी नटपुलवन कोमुनत मे क्रिस्तु वर्ष 79 विसुवियस गिनिकंद पुपुरायमेन यटवु पोम्पे नगरे तिबी इताम मनाव सुरक्षितव तिबेन मृतदेहयक सोया गनीमट पुरा विद्यार्थ्यन्ट हकिवि तिबेन लोके पुरा मेवन बहुतुर वारेवन तुरासन बलाश्लेषण विद्यास्वीतारीति जीवित आरक्षा कर युतकुमक विधि सलकमो इधे हेमोटम प्रार्थना करवा निरोग्यम वासनावंत दवसा आई भवान।